අයිබෝවත් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල. රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීමට පියවර ගන්නා බව ජනපති අවධාරණය කරයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 5 වනදායින් අවසන්. මත්ද්‍රව්‍ය උවතුර පාලනයට ත්‍රිවිධ හමුදාවේ උපරිම දායකත්වය ලබා දෙන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්. හමාස් සංවිධානයේ ප්‍රධානියා ජීවිතක්ෂයට. බාලතක්ෂ ව්‍යාපාරය ඇතුළු සංවිධාන සෑමතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කරගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේ අද පැවති උත්සවයකට එක් වෙමින්. බාලතක්ෂ ව්‍යාපාරය ශිෂ්‍යපට බලකාය සහ යෞවන සේනාකය වැනි තරුණ සංවිධාන සෑමතින්ම ශක්තිමත් කර රටේ ඉදිරිගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තමාරුමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේදීද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි සඳහන් කර ඇත්තේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා බාලතාක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාර නායක ජාතන්ත්‍ර සමන්ත්‍රණ ශාලාවේ අද පැවති උත්සවයකට එක්වෙමින් 75,000 කෝ බාලදක්ෂ ව්‍යාපාරයේ සමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයේ ශිෂ්‍යවට බලකාය සහ යෞවන සේනාකය වැනි තරුණ සංවිධාන හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලටද පුළුල් දායකත්වයක් ලබා ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. බාලදක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැනට අධ්‍යාපනවේෙන් විශාල වැඩසටහනක් හදාගෙන යනවා. ඊළඟ අවුරුදු කීපයේදී විශාල මුදලක් වුවමනා වෙනවා අධ්‍යාපනයට. සෞඛ්‍යයටත් ඒ වගේම අපි වෙන් කරගෙන යනවා. ඉතින් අධ්‍යාපනාංශය පොතපතට සීමා කරන්න බැහැ. අධ්‍යාපනාංශයේ මේ සියල්ලම තියෙනවා. දැන් මුදල් වැඩි වෙන්න මේ අංශවලටදී අනික් රටවල මේවා දියුණු වෙනවා. මොකද ආණ්ඩුවේ මුදල් දෙන්න නිසා. ඉතින් අපි දැන් අපේම මුදල් හොයාගන්නවා. මට සිදු වුණා ඒ නිසා බදු වැඩි කරන්න මම දැන් හුඟක් අමාරුයි සමහර අයට. ඒත් ඒකෙන් උත් එන ප්‍රතිලාභය ආණ්ඩුවේ වේදන් කරන්න නැතුව මේ තරුණ පරපුර දෙන්නවා. තමන්ගේ දරුවන්ට මේ මුදල් ආපෝ යන්න ඕනේ. ඒ නිසා හැම අංශයෙන්ම මේක දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අංශ උවමනයි. මොකද මේ සංවිධාන තියෙනවනම් අපිට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. මම මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිටියේ සාකච්ඡා කරා. මේ අයත් කියන්නේ පාසල්වල වැඩියෙන් බාලදක්ෂ සංවිධාන ඇති කරන්න කියලා. අපිට ඒක විශාල උපුලක් වෙනවා. ඒ වගේම ශිෂ්‍ය බට බලකාය ඇති කරන්න කියලා. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් කොහොමද අපි මේ වැඩ කටයුත්ත කරන්නේ? දැන් අපි සාකච්ඡා කරලා බලමු. ඒ මුදල් අපි දෙන්න යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගයෙන්. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයකට එකතු වෙලා ඒ වැඩසටහන ඇති කරන්න අපි තවත් දියුණු කරගෙන යන්න. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා සඳහන් කළා. ඒ අනුව අගෝස්තු 5 වනදා තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අවසන් කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඇපතැම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. දැනට අපේක්ෂකයන් 4 දෙනෙක් ඇපතැම්පත් කරලා තියෙනවා. ඒ වගේම අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා ඒ අදාළ අපේක්ෂකයන්ට ඇපතැම්පත් කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරණ සඳහා තැපැල් ඡන්ද ආයුධපත් බාර ගැනීම මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ආයුධපත් සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ග්‍රාම නිලධාරී කාර්යාලවල ඒ අදාළ නාම ලේඛන කොටස් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම කොළඹ නගරයට අදාළව ප්‍රධාන පිළේ ආයතනවල විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඒ වගේම තැපැල් මූලස්ථානය වැනි ආයතනවල ඒ නාම ලේඛන ප්‍රදර්ශනය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන් ඒ අදාළ විස්තර. ඒ වගේම 19:19 අංකයට කතා කරලත් අදාළ විස්තර ලබා ගන්න පුළුවන්. අගෝස්තු 5 වෙනිදාට
ඊට පෙර ඒ අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් සියල්ලම ඒ දිස්ත්‍රික්කවල තේරීම් බාර නිලධාරීන්ට ලැබෙනසේ යැවීම අවශ්‍ය වෙනවා. නාම යෝජනා බාර ගැනීම නියමිතව තිබෙන්නේ අගෝස්තු මාසයේ 15 වෙනිදා පෙරවරු 9 සිට 11 දක්වා විරෝධතා කාල සීමාව 11 ඉති දක්වා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන සියලුම විධිවිධාන මේ වන විට මෙතුවන කොමිසම සභාව විසින් යොදාගෙන යනවා. ඒ වගේම රාජ්‍ය සම්පත් පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම සියලුම රාජ්‍ය ආයතන, ඒ වගේම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන් රාජ්‍ය සම්පත් පරිහරණය පිළිබඳ චක්‍රලේඛය සඳහන් නියෝග සහ විධිවිධාන තරයේ අනුගමනය කරනු ඇතැයි මෙතුවන කොමිසම සභාව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඡන්ද විමසීම නිදහස් සහ සාධාරණව පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් ඡන්ද විමසීමට පෙර මුල් කාලයේ පරිසරය සකස් කිරීම තමයි මේ චක්‍රලේඛයේ සහ මේ නියෝගවල අරමුණ. ඒ නිසා ඒ නියෝග නිසි පරිදි පිළිබදිමින් මෙතුවන කොමිසම සභාවට මේ කාර්ය කරගෙන යාම සඳහා සියලුම ආයතන ප්‍රධානීන්ගේ සහාය ලැබෙනු ඇත අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ චක්‍රලේඛයේ සඳහන් වෙන යම්කිසි විශේෂිත කරුණක් පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් ඕනෑම ආයතන ප්‍රධානියෙකුට මෙතුවන කොමිසම සභාවට කතා කරලා ඒ පැහැදිලි කිරීම කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මාධ්‍ය උපමාන සහ අනිකුත් උපමාන ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සෙනසුරාදා දිවයිනේ සියලුම තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික්කවල සිටින නියෝජ්‍ය සහ සහකාර මෙතුවන කොමසාරිස්වරුන් මෙතුවන මහලිකම් කාර්යාලයට කැඳවා ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දීම සහ ඒ අයගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ඒ වගේම ඉදිරි සතිය තුළ සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරුන්, අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන්, ඒ වගේම රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල ප්‍රධානීන්, දේශීය නිරීක්ෂණ සංවිධානවල ප්‍රධානීන් යන සියලු දෙනාම කැඳවා සාකච්ඡා පැවැත්වීමට අදහස් කර මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව මේ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී මෙරට තුළ ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය මාධ්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා. ස්ථාවර රටකට සෞමික මගකට ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ. අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වන විට මල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පළමු මට්ටමේ ක්‍රීඩකයෙකුට රුපියල් 100,000 මුදලක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අපි ලබා දෙනවා. ඒ වගේම පුහුණුකරුවෙකුටත් රුපියල් 100,000 මුදලක් ලැබෙනවා. දෙවැනි මට්ටමේ ඉන්න ක්‍රීඩකයෙකුට රුපියල් 75,000 මුදලක්, කෝච කෙනෙකුට පුහුණුකරුවෙකුට රුපියල් 75,000 මුදලක් ලබා දෙනවා. ජාතික මට්ටමේ ඉන්න තුන්වැනි මට්ටමේ ඉන්න ක්‍රීඩකයෙකුට රුපියල් 50,000 සහ පුහුණුකරුවෙකුට රුපියල් 50,000 බැගින් ලබා දෙනවා. හතරවැනි මට්ටමේ ඉන්න ක්‍රීඩකයෙකුට රුපියල් 25,000 බැගින් සහ පුහුණුකරුවෙකුට රුපියල් 25,000 බැගින් ලබා දෙනවා. ජාතික සංචිතයට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිනකට රුපියල් 1,500 බැගින් වූ පෝෂණ දීමනාවක් ක්‍රීඩා අමාත්‍යාංශය මේ වෙනුවටත් ලබා දෙනවා. ඒ හැම ජාතික සංචිතයකම ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අපි දකිනවා ක්‍රීඩාවේ බොහෝ අවස්ථාවල ක්‍රීඩා සම්මේලනවල තියෙන ගැටලු. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නය අපිට විශාල ගැටලුවක් වුණා ක්‍රීඩා අමාත්‍යාංශයට. ඒ සඳහා ඔම්බුස්මන් කෙනෙක් පත් කරන්න අවශ්‍ය කටයුතු කළා පහුගිය දවස්වල. ඒ නිසා ද වෙනකොට ක්‍රීඩා සම්මේලන 73ක මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි අවස්ථාවේ කිසිම ගැටලුවක් නොමැතිව මේ වන විට ක්‍රීඩා සම්මේලන සක්‍රියව පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අතුරු කමිටු ඒ වෙනුවෙන් පත් කළා. මම හිතන්නේ අතුරු කමිටුව පත් වෙනවා කියන්නේ ක්‍රීඩාවේ ගැටලු ඇතිවීම නිසා. ඉතින් මම හිතන්නේ ඒකත් ශ්‍රී ලංකා ක්‍රීඩාව දිහා බලපුවාම අපි ලද ලොකු ජයග්‍රහණයක් වශයෙන් මම කල්පනා කරනවා. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බොහොම වෙහෙස මහන්සිලා ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නත් අවශ්‍ය කටයුතු කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකත් ක්‍රීඩාව පිළිබඳව අපිට අනාගත බලාපොරොත්තු තියාගන්න පුළුවන් අවස්ථාවක් වශයෙන් අපි ඒක දකිනවා. විශේෂයෙන් අතුරු කමිටු නොමැතිව ක්‍රීඩා පවත්වාගෙන යන්න මේ වෙලාවේ අපිට හැකියාව ලැබිලා තියෙනවා. එසේම ක්‍රීඩාවේ සිදුවන දූෂණ විමර්ශනය කිරීම සඳහා 2018 වර්ෂයේදී SIU Sports Investigation Unit ලෙස නව ඒකකයක් ආරම්භ කළා තියෙනවා. දැන් ඒ ඒකකය දැන් ක්‍රියාත්මක තත්ත්වයට අවශ්‍ය පත් කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තුරත් ක්‍රීඩාවේ යම් කිසි ගුණාත්මක භාවය පිළිබඳව අපිට මැනවින් ඉතාම හොඳින් අවශ්‍ය කටයුතු කරගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන ගත්තොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටීම සඳහා ස්පෝර්ට්ස් එකොනොමි ක්‍රීඩා ආර්ථිකයක් මේ රට තුළ ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක වෙනවා. අපි දකිනවා ලංකාව වටේම මුහුදක් තියෙනවා. ඒතකොට ඩයිවිං වගේ දේවල් ඒ තුළ තියෙනවා. පරණ නැව් විශාල සංඛ්‍යාවක් අපේ ආශ්‍රිතව රට ආශ්‍රිත ගැඹුරු මුහුදේ තියෙනවා විනාශ වෙච්ච. ඒ නැව්වලට එන්න බලන්න ඒවා දකින්න ලෝකෙ උදක් ආසගෙන සංචාරකයන් ඉන්නවා. ඉතින් ඔවුන් මෙතනට ගෙනල්ලා ක්‍රීඩා
ආර්ථිකය ගොඩනැගීමේදී අපිට ඒක බෙහෙවින් ඉවහල් වෙනවා. විශේෂයෙන් කාන්තා ක්‍රිකට් ආසියානු සුරතව ජයග්‍රහණ ලබා ගැනීමත් එක්ක මම හිතන්නේ ඒකේ නව අලුත් මාවතක් විවෘත වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මද්‍රව්‍ය ඌදුර පාලනය කරන්න විශාල සේවයක් අපේ ත්‍රිවිධ හමුදා මගින් කරනවා. එය පොලිසියටත් පොලිසිය යටතේ පවතින මද්‍රව්‍ය නාශක අංශයටත් අයිති රාජකාරියක් වුණාට අපි මේ මද්‍රව්‍ය නැති කිරීම සඳහා ඒ ක්‍රියාන්විත කිරීමේදී පොලිසියට අපි විශාල සහයෝගයක් දක්වනවා. අපේ නාවික හමුදාව මුහුදු හැතැම්ම 200කටත් වඩා ඈත ප්‍රදේශයකට ගිහිල්ලා සති දෙක තුන මූදේ රැකගෙන ඉඳලා ඒ ලංකාවට එන මද්‍රව්‍ය වගේම අපේ මූද හරහා ඊස්ට් එකට යන්න තියෙන මද්‍රව්‍ය විශාල තොගපණන් අපි අත්අඩංගුවට අරගෙන අරන් එනවා ලංකාවට. ඉතින් මේ සඳහා අපේ බුද්ධිංශ වලින් දක්වන සහයෝගය මෙතෙකයි කියා නිම කළ නොහැකි. අපේ බුද්ධිංශ ඒ අයගේ තියෙන තොරතුරු පමණක් නෙවෙයි, අසල්වැසි රටවල් වල තියෙන බුද්ධිංශ සමගත් එකතු වෙලා ඒ අය සමග මනා සහයෝගයෙන් යුතුව අපි කියනවා ඉන්ටෙලිජන්ස් ෂෙයරින් කියලා. ඒ කියන්නේ බුද්ධි තොරතුරු ෂෙයා කර ගැනීම. ඒ විදිහට බුද්ධි තොරතුරු ෂෙයා කරගන්න නම් අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය සබඳතාවය තියෙන්න ඕනේ. ඉතින් ඒවා අපි දැනටමත් ඇති කරගෙන පමණක් නෙවෙයි, ඒවා තවදුරටත් වැඩි දියුණු කරගෙන ලොකු විශ්වාසයකින් අපි අසල්වැසි රටවල් වල බුද්ධිංශ සමග වැඩ කරනවා. මියගිය සෙබළුන්ගේ වැටුප අවුරුදු 55 දී නවතින ක්‍රමවේදයක් තිබුණේ. අවුරුදු 55 පිරුණා මේ මියගිය සෙබළගේ වයස අවුරුදු 55 පිරෙන දවසට ඒ අයගේ වැටුප නැවතිලා පෙන්ෂන් එක විතරයි ඒ බිරින්දෑට සහ දරුවන්ට හම්බ වුණේ. නමුත් පසුගිය රජයේ කාලයේදී මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය යොදලා අවුරුදු 55 දී ඒ වැටුප නවත්තන්නේ නැතුව ඒ වැටුපත් විශ්‍රාම වැටුපත් යන දෙකම ඒ අයගේ බිරින්දෑවරුන්ට ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම අවිවාහක සෙබළුන්ගේ මව්පියන්ට ලබා දෙන්න කටයුතු කරා. නමුත් ආබාධිත සෙබළුන් සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ නැහැ. ආබාධිත සෙබළුන්ට අවුරුදු 55 පිරුණාට පස්සේ ලැබුණේ ආබාධිත දීමනාව සහ විශ්‍රාම වැටුප පමණයි. ඉතින් ඒ නිසා මේ ගැන ඉතාමත්ම පුළුල් විදියට හොයලා බලලා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අරගෙන අපේ මුදල් අමාත්‍යාංශයටත් භාණ්ඩාගාරයටත් මේකේ බරපතලකම මේකේ වැදගත්කම පහදලා දීලා අපිට පුළුවන් වුණා ඒ ආබාධිත සෙබළුන්ටත් අවුරුදු 55 දී නවතින පඩිය ඒ ආබාධිත සෙබළා මිය යන තෙක්ම ඌට පඩියත් විශ්‍රාම වැටුපත් දෙකම ලබා දෙන්න. ඊට අමතරව ඒ ආබාධිත සෙබළා මිය ගියාට පස්සේ එයාගේ බිරින්දෑට ඒ වැටුප ඒ මුදලම ඒ බිරින්දෑ මිය යන දක්වාම ලබා දෙන්න කටයුතු කරා. නමුත් මෙතනදී ප්‍රශ්නයක් ඇති වුණා. අපි අවුරුදු 55 පිරුණාම ඒ 55 වන මාසෙදී ලැබිච්ච මුදලම සතයක්වත් අඩුවෙන්නේ නැති විදියට ලැබෙන්න එහෙමනම් කොහොමද මේක හරිගස්සන්නේ කියලා අපි පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එක සාකච්ඡා ගොඩක් කළා. ඒගොල්ලෝ යෝජනා කරා ඒ මුදල පොඩ්ඩක්වත් වෙනස් නැති වෙන විදියට අපි ස්ථාවර මාසික දීමනාව කියලා එකක් අපි හඳුන්වා දෙනවා කියලා. ඉතින් ඒ අනුව තමයි ඒ සෙබළුන්ගෙටත් ඔවුන් මියගියට පස්සේ ආයේ බිරින්දෑවරුන්ටත් සම්පූර්ණ 55 හම්බ වෙච්ච සල්ලි ගානම ඒ බිරින්දෑමිය යනකම්ම ලැබෙන්න සලස්වලා තියෙන්නේ. වාර්තා අතරට එක් වූ ජනාධිපතිවරණයක්. අද ජනාධිපතිවරණයට පෙර අපේ සොයා බැලීම ඒ ගැන. ජනාධිපතිවරණයකට පෙර ජනාධිපතිවරණ ගමන් මගක විමසා බැලීමක්. 1994 ජනපති සටන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජනය කරමින් තරග වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඡන්ද 47,09,205ක් ලබාගත් අතර එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%. එය මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වෙනවා. මේ දක්වා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ අපේක්ෂකයන් කිසිවෙක් 60%ක ඡන්ද ප්‍රතිශතයක් ඉක්මවා යෑමට සමත් වෙලා නැහැ. එමෙන්ම ජනපති සටනට ප්‍රථම වතාවට කාන්තාවන් ඉදිරිපත් වූයේද 1994 ජනාධිපතිවරණයේදීය. එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රීමා දිසානායක මහත්මිය ඡන්ද 27,15,283ක් ලබාගත් අතර එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%. මෙහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හට්සන් සමරසිංහ මහතාට ලබාගත හැකි වූයේ 0.78% වැනි ඉතා ඡන්ද අඩු ප්‍රතිශතයක්.
සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් තරග වැදුණු හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා ඡන්ද 0.43 ප්‍රතිශතයක් ලබාගත් අතර සාදීන අපේක්ෂක වූවන එච්.ජී. රණසිංහ මහතා හා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් ජී.ඒ. නිහාල් මහතා 0.30 බැගින් ඡන්ද ප්‍රතිශතය ලබා ගත්තා. එවර ප්‍රධාන පක්ෂවලින් තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනා සහ අනිකුත් අපේක්ෂකයන් අතර විශාල ඡන්ද පරතරයක් දක්නට ලැබුණා. එකිනෙකාගේ පෞද්ගලික හා දේශපාලන මත සහ පුද්ගලයන් වශයෙන් විවිධ චෝදනා තියෙන්න පුළුවන්. හැබැයි කරුණු මත බැලුවොත් 1994 ජනාධිපතිවරණය ඉතිහාසගත වී හමාරයි. විශේෂයෙන් කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වැදීමත් සහ ඉන් එක්කෙනෙකු වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කිරීමත් දුර්ලභ කාරණයක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දුම්රිය මගින්ගේ පහසුව උදෙසා දුම්රිය ආසනවෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාස 1 වෙනිදා සිට ආසනවෙන් කිරීමේ කටයුතු පෙරවරු 10ට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ආසනවෙන් කිරීමේ කටයුතු දැනට රාත්‍රී 7ට ආරම්භ වනවා. නව සංශෝධිත වේලාව අනුව පෙරවරු 10ට දුම්රිය ආසනවෙන් කිරීමේ කටයුතු සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුවන පොල්වගාවේ ගැටලු ලබන සඳුදා සිට 19:16 අංකයට දැනුම් දෙන ලෙස පොල්වගා කිරීමේ මණ්ඩලය පවසනවා. පොල්වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඍජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල්වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටලුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටලු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරීන් සූදානම් කර ඇති බවයි පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන මීළඟ කාණ්ඩයට අයත් ශ්‍රමිකයන් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක කර්මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ ඍතු පදනම මත සේවය කළ ශ්‍රමිකයන් 8 දෙනෙකුත් අලුත් ශ්‍රමිකයන් 13 දෙනෙකුත් මෙම කාණ්ඩයට අයත් වන අතර ඒ අනුව මෙම 21 දෙනා සමග ඊශ්‍රායලයේ කෘෂි සේවය සඳහා පිටත්ව යන සමස්ත ශ්‍රමිකයන් සංඛ්‍යාව 2163 දෙනෙකු වන අතර ඉදිරි සතියේදී ශ්‍රමිකයන් 8 දෙනෙකු ඊශ්‍රායලයේ කෘෂි සේවය සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස කැඳවීමට නියමිත වනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ පළාතේ සහ මාතරේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. බදුල්ල අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් දේශවල සහ උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50ක 55ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා. අද දවසේදී විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මෙම ප්‍රදේශවලින් ඇතැම් ස්ථානවලට අද දවසේදී මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේවි. විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි පිළවන සහ කබලද්දී බදුල්ල අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි වර්ධනය වීමේ හැකියාව පවතිනවා. දිවයින ආශ්‍රිත සුළං තත්ත්වය තවදුරටත් පවතීවි. ඒ අනුව විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, ඒ වගේම උතුරු උතුරු මැද වයඹ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 50ක 55ක පමණ තද සුළං විටින් විට අද දවසේ පැවතිය හැකි. සෙසු ප්‍රදේශවල සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30-40ක පමණ වන තරමක තද සුළං ගොඩබිමේ අද දවසේදීත් පැවතිය හැකි. දිවයින වටවන මුහුදු තීරයේ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්න වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් අද දවසේ පවතිනවා.
සුළං ප්‍රධාන වශයෙන් නිරිත දෙසින් හමායවි. සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30-40 අගයන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා හම්බන්තොට සිට පොතුවිල් දක්වා අතර ලොබෙන්නන මුහුදු ප්‍රදේශවල අද දවසේදී පිටිනට හමන සුළං වේගය පැයට කිලෝමීටර 60 පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටිනට රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට මුලදිව හරහා කන්කසන්තුරේ දක්වා සහ පුත්තලම සිට කොළඹ ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළොබෙන්නන මුහුදු ප්‍රදේශවලත් සුළං වේගය විටිනට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශات විටිනුට තරමක රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව දිවර සහ නාවක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටි. අපි ඔහුක මැද වගා කරන ගොවි මහතෙක්. අපි ඔහු ගැන සොයා බැලුවා. ඔහු හරි හරියට වැඩ. ගොවිතැන් කිරීම ඔහුට හරි හුරුයි. අනුරාධපුර ගලින් බිඳුණු වැව ප්‍රදේශයේ ජීවත් වන ඔහු නමින් පිසුකත පාල. දරුවන් 4 දෙනෙකුගේ පියෙක් වන සුගත පාල මහතා මීට වසර 21කට කලින් අංශභාග රෝගී තත්ත්වයට මුහුණ දුන්නේ අවාසනාවන්ත ලෙස. මගේ මේ මොලේ බ්ලොක්යක් වෙලා ස්නායු මගේ බෙල්ල හරහා මේ අත් දෙක සංයයන ස්නායු කොටස් ටික මැරිලා. ඒ හින්දා මගේ මේ අත් දෙක වැඩ කරන්නේ නැහැ. ඇවිදින්නත් බැරුව හිටියා. ඊට පස්සේ ගියා යම්මුදින් ඇවිදින්න පුළුවන් දැන්. ෆුට් සයිකල් එපදින්න පුළුවන්. මගේ වැඩ කටයුතු ටික ඔක්කොම කරගෙන මට ඉතින් ඉන්න පුළුවන්. වෛද්‍යවරුන්ගේ නිර්දේශය උනේ ඔහුට වැළඳී ඇති අංශභාග රෝගී තත්ත්වය සුවකල නොහැකි තත්ත්වයේ පවතින බවයි. ඒත් ඔහුට ඒ අභියෝගයක් උනේ නැහැ. ඔහු දෙපයින් වාරු කන්නට උත්සාහ කළා. අත වෙනකොට දෙපා වාරු තිබුණත් අත් දෙකෙන් නිසි පරිදි වැඩ කරන්නත් ඔහුට බැහැ. ඒත් ඔහු දක්ෂ කොවි මහත්මයෙක්. අඹ, පොල්, කෙසෙල් වගේ ස්ථිර භෝග වගේම මිරිස්, බණ්ඩක්කා, පිපිඤ්ඤා, කොමඩු වගේ භෝගත් ඔහුගේ වගාවේ සාරයි. දන්නවද ඔහු එතනින් නැවතුනේ නැහැ. ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට ඔහු රැකියා අවස්ථා විවර කළා. ඔහු මේ වකාව කරගෙන යන්නට දරන උත්සාහය නම් නිමක් නැහැ. තවත් කෙනෙක්ට බරක් නොවී ඔහුගේ රෝගයට වගේම පවුලේ වියතම සොයන්නටත් ඔහු මහන්සි වෙලා වැඩ කරනවා. මම මොනවා හරි වැඩක් කරන්න පුළුවන් කියලා මගේ හිතට ධෛර්යය ආපුවා. මම මේ වැඩේ කරන්න පුළුවන් මම. මම නිකන් ඉන්නෙම නෑ. මම උදේට පුට් සයිකල් එකේ දරින් වෙලා ඉන්නේ මගේ වත්තට ගොයිපොලට එන්නේ. ඒ ආව මරය 7ට විතර වගේ තමයි ආපහු ගෙදර යන්නේ. මම වතුර ගහනවා. සාමාන්‍ය පොඩ්ඩක් උදැල් එක වැඩ කරන්න තියෙන වේවා කරනවා. මට කරන්න බැරි වැඩ හුඟක් මම ඉතින් කට්ටිය දාගෙන වැඩ කරනවා. එයාගේ සහයෝගෙත් එක්ක ඉතින් මගේ වැඩ කොටස් ටික මම දවසේ වැඩ කරනවා. සමහර වෙලාවට ගොඩක් දේවල් තියාගෙන අපි ජීවිතේ අභියෝග උත්සාහ නොකරම කොයි තරම් නම් අත්හරිනවද? සුගතපාල මහතා ලෝකයටම කියා දුන්නේ වටිනා ආදර්ශයක්. අභියෝගයේ ජීවිතයකට හැබැයි හැම අභියෝගයක් මැද්දෙම සතුටින් හිනාවෙන්න. ඔබත් අභියෝග මැද නොසෙල්වේ ඉන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙන්න. කවදාහරි ලෝකයම දිනන්න. එතකොට ඔබටත් පුළුවන්. මම ඇත්තටම කියන්නේ බෑ කියන තැන ඉන්නේ නැතුව පුළුවන් තරම් තමන් උත්සාහයෙන් යමක් කරන්න බලන්න. එතකොට ඕනම කෙනෙකුට හොඳට දියුණු වෙන්න පුළුවන්. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. හැමෙමු හෙටත් සවස 6:30ට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.